Good afternoon, හැමටම. මම දැන් කටාර වලට ඇවිල්ලා අවුරුද්දක් වෙනවා. ලබන මාසෙට, ඒ කියන්නේ සැප්තැම්බර් මාසෙට මම කටාර වලට ඇවිල්ලා අවුරුද්ද. ඇත්තටම කාලේ ගියා දැනුණවත් නැති විදිහට. මාරම දාඩියක් දාලා තියෙන වලට පේනවා ඇති. මෙහෙට නැතුවම බැරි දෙයක් තමයි මේ වතුර කියන එක. නමුත් මට අද විශේෂ දෙයක් බොන්න ඕන. අපි කඩේට ගිහිල්ලා බලමු මොනවද බොන්න තියෙන්නේ කියලා. ඔයාලට පොඩි දෙයක් පෙන්වන්න තියෙනවා. පේනවනේ අපිට විතරක් නෙමෙයි මේගොල්ලන්ටත් රස්නේ දරා ගන්න බැරුව ඉන්නේ මේ දවස්වල. හරි මං ආවා අපේ ෂොප් එක ගාවට. අපි අතුරට ගිහිල්ලා බලමු මොනවද අපිට බොන්න තියෙන්නේ කියලා. එතන ලෙබන් තියෙනවා. Red Bull තියෙනවා. Fruit juices තියෙනවා. Cake flavored drinks තියෙනවා. මම ඔයාලට කලින් එක දවසක් කිව්වා මෙහි කටාර වල non alcoholic beer එකක් තියෙනවා කියලා. මොකද මෙහි alcoholic දේවල් public sell කරන්න බෑ. මම බැලුවේ මේ වගේ දෙයක් නෙමෙයි. නමුත් මම පොඩි දෙයක් හොයලා බැලුවා. ලුලු මාකට් එකේ ලංකාවේ තැඹිලි තියෙනවා. අපි එතෙන්ට ගිහිල්ලා බලමු. හරි අපි එතෙන්ට යන්න කලින් මට පොඩි වැඩ දෙකක් තියෙනවා. එකක් තමයි මේකෙන් යතුරු කීපයක් කපා ගන්න ඕන. අනිත් එක තමයි මට කොණ්ඩ කපා ගන්න ඕන. අපි එන යම්. හරි අපිට මෙතනින් මගේ අතුරේ වැඩේ කරගන්න පුළුවන්. යතුරු වැඩි ඇතුළ වෙනවා. මේ ඩුප්ලිකේට් යතුරු මොනවද කපනවා නම් ඒගොල්ලෝ ID එක ඉල්ලනවා. ලා ඕකයි පිකෝට් එක මේකින් අප්ලෝඩ් කරගන්න. හයි මිස්. Okay. I have a YouTube channel. Oh, nice to meet you. I would love to promote my shop. Sure, why not? Wow, we are the first locksmith in Doha. He's my uncle. Really? And we are doing this business from 1965. Really? And I'm the third generation who's taking care of this business. Oh. We have four branches. Uh-huh. And now my uncle is shifting Dubai. We are starting a new branch in Dubai as well. Ah, very nice. Oh, for the second time. That's හරි මගේ යතුරු වැඩි මම එතෙන් කරගත්තා. මේක තමයි ඒ ෂොප් එක. මාරම ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක් ඉන්නේ. ඔයාලා කටාර් වල ඉන්න කෙනෙක් නම් මේක තමයි ඒගොල්ලෝගේ බිස්නස් කාඩ් එක. ඔයාලට ඒ වගේ දෙයක් අවශ්‍ය නම් ඔයාලට එයාලව කන්ටැක්ට් කරන්න පුළුවන්. පොඩි කපා ගන්නවා. කට්ටි ටිකක් ගිහින් පොඩි වෙලාවක් ඉන්නවා. මම ඊට කලින් කටාවල සැලුම් ගැන වීඩියෝ එකක් කරලා තිනවා. ඒක බැලුවොත් ඔයාලට ඒ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. හරි මගේ පොඩි කපන වැඩේ ඉවරයි. අපි එහෙනම් දැන් යමු අපේ ලුලු මාකට් එකට ෆැමිලි හොයන්න. හරි මම එතෙන්ට යන්න බස් එනකන් ඉන්න ඕන. ඔයාලා බලන්න ඇති මම යතුරු මෙච්චර ගොඩක් කැපුවේ ඇයි කියලා. ඇත්තටම අපේ ඇකමඩේෂන් එක අපි මේ ළඟදි මාරු වුණා. මාත් එක්ක තව යාළුවෝ 4 දෙනෙක් ඉන්න ලංකාවේ මාපු කට්ටිය. ඉතින් අලුතෙන් ඇකමඩේෂන් එකට මාරු වෙන නිසා මේන් ගේට් එකේ අපිට හැමෝටම යතුරුක් තියෙන්න ඕන.
මොකද නැත්නම් අනිත් එක්කෙනාට disturb කරන්න බෑ වැඩේ ලැබිලා ඒ නිසා ඒ වගේම ඔයාලට පොඩි දෙයක් කියන්න ඕන ඔයාලා කටාර් වලට අලුතෙන් එන්න ඉන්න කෙනෙක් නම් තමන් කැම්පේඩි accommodation එක යූස් කරන්නේ නැත්නම් පිටින් accommodation එක plan කරනවා නම් ගොඩක් careful වෙන්න ඕන මොකද මේ ගොඩක් බලදී issues තියෙනවා ඒ නිසා පිටින් accommodation එක plan කරනවා නම් හොඳට හොයලා බලලා move වෙන්න ඕන මොකද suddenly ඔයාලට මාරු වෙන්න වුණොත් එහෙම accommodation එක ඇතරම ලොකු කටක් ගන්න වෙනවා ඉතින් ඒ නිසා ඒක ගැන ටිකක් careful වෙන්න ඕන හරි මම ආව ලුලු මාකට් එක ගාවට අපි එහෙනම් ඇතුළට ගිහිල්ලා බලමු ලංකාවේ තැඹිලි හරි අවසානට හම්බුණා මම හොයපු දේ වීඩියෝ ටිකක් හවසලා පටන් ගත්ත නිසා හිතුවට ටිකක් හවස් වුණා කතාවක් තියෙනවනේ තැඹිලි වගේ දේවල් හවසලා බොන්න හොඳ නැහැ කියලා ඒ නිසා අපි හෙට උදේට හම්බෙමු ගුඩ් මෝර්නින් හැමෝට මම කිව්වා වගේම මම උදේ ආවා අපේ තැඹිලි එක ටෙස්ට් කරන්න නැපි ටෙස්ට් කළා බලමු අපි වීඩ බලමු දැන් බෙගීඩිය හොඳයි ලංකාවේ විදිහටම ටේස්ට් එක තියෙනවා හැබැයි හොඳ දළු තැඹිලි ගෙඩියක්. ඇත්තටම මගේ ජීවිතේ තියෙන හම්බු සිදුවීම්. කවුද හිතුවේ ලංකාවේ අපි නිකන් කාපු බීපු දේවල් මේ වගේ රටකට ඇවිල්ලා සල්ලි දීලා කන්න වෙයි කියලා. ඒත් එක්කම අදට මම මෙතනින් වීඩියෝ එක නවත්තනවා. එහෙනම් අලුත් දවසකින් නැවත හමු වෙමු. හැමෝටම ජය වේවා.